guys, welcome back to Techno YouTube channel. I think other toilet to line about Alut OSPF can argue in a video. I think other may video game of Alatek Katakarana than a DR Nathan designated routers, BDR backup designated routers, DROTHER Nathan, DR other designated router other can a acre gana body explanation Nathan, other may video game of Alatarin another. මොකක්ද designated route එකක් ඇයි අපිට designated route එකක් ඕන අපි හිතමු මෙතනදී අපිට designated කිසිම route එකක් නැහැ දැන් මෙතනදී මම විතර හඳගෙන දෙනවා පුංචි topology එකක් මෙතන R1 R2 R3 R4 R5 R6 මෙන්න මේ routers ටික එක switch එකකට හරි නැත්නම් එක hub එකකට හරි අපි හිතමු connect කරලා දෙනවායි කියලා අපි හිතමු මෙතනදී අපි මෙතන switch එක කරගමු අපි මෙතනදී switch එකකට මේ විතර routers 6ක් අපි connect කරලා දෙනවා අපි හිතමු මෙතනදී designated අපිට route එකක් නැහැ designated route එකක් නැහැ ඒක නිසා මෙතනදී අපිට designated route එකක් නැහැ අපි හිතමු මෙතනදී මේ පළවෙනි link එක කියන්නේ මෙන්න මේ router 1 එක මෙයා fail වෙනවා මොකක් හරි හේතුවක් නිසා මෙන්න මේ router 1 එක මෙයා මෙතනදී fail වෙනවා එතකොට මෙයා මොකද කරන්නේ මෙන්න මේ message එක යවනවා හැම එකකටම මේ කියන්නේ designated router එකක් නැහැ නේද දැන් අපිට යවන කියන්නේ designated router එකක් නැති නිසා මෙයා ඒ fail message එක මෙතන switch එකට එවනවා මේ switch එකෙන් මේ message එක router 4 එකටත් යවනවා router 2 එකටත් යවනවා router 5 එකටත් යවනවා router 3 එකටත් යවනවා sorry router 3 එකටත් යවනවා ඒ වගේම router 6 එකටත් යවනවා මේ විදිහට මෙයා fail වුණා කියන message එක ඒ කියන්නේ මෙයා down ගියා කියන message එක මේ විදිහට හැම router එකකටම මෙයා ඒ කියන්නේ මේ switch එකෙන් flood කරලා යවනවා ඒ කියන්නේ මේ අපිට designated router එකක් නැති නිසා අපිට designated router නැති නිසා මේ විදිහට හැමතැනටම මෙන්න මේක flood වෙලා යනවා එතකොට මෙයාට එන message එක මෙයා message එක ලැබුණයි කියලා IMSRක් reply එකක් යවනවා එහෙම නැත්නම් මෙයා මෙයාගේ database එක update කරගත්තා කියන reply එක යවනවා අපි හිතමුකෝ router 2 එකෙන් ඒ විදිහේ message එකක් යවුවා කියලා එතකොට මෙන්න මේ router 2 එකෙන් එවන මේ update කරගත්තා කියන message එක එයා යනවා මේක router 4 වලටත් යනවා router 5 වලටත් යනවා ඒ වගේම router 3 එකටත් යනවා ඒ වගේම router 6 එකටත් යනවා ඉතින් මෙන්න මේ විදිහට අපේ තියෙන මේ traffic එක ගොඩාක් වැඩියෙන් generate වෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ මේ switchers නැත්නම් මේ routers ඇතුලේ මේ යවන මේ link states ඒ කියන්නේ අපි ඉස්සර වීඩියෝ වලදී කතා කරා link states advertisements ගැන ඉතින් මේ විදිහට මේ යවන link state advertisements ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා ඉතින් මේ විදිහටම router 3 එකනොත් message එකක් යවුවම මේ router 3 එකෙන් යවන message එකත් මේ හැම router එකකටම කියන්නේ router 2 router 4 router 5 router 6 කියන routers වලට මෙන්න මේ message එක යනවා. ඒ කියන්නේ අරයා database එක update කරගත්ත නැත්නම් එයා එක දැනගත්තා කියලා අපිට එවන reply එක මොකක් මා reply එක මේ විදිහට හැම switch එකකටම කියන්නේ full synchronization එකක් තියෙනවා. කියන්නේ හැම switch එකකටම හැම router එකකටම මෙයා මෙන්න මේ data ටික යවනවා. ඉතින් මේ විදිහට අපිට data මේ විදිහට යන්න පටන් ගන්නකොට මේ SLS LSS link state advertisements යන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ අපේ මේ තියෙන routers වල traffic එක වැඩි වෙන්න පටන් ගන්නවා ඒ වගේ අපේ network එකේ තියෙන traffic එක වැඩි වෙන්න පටන් ගන්නවා මේකෙන් අපිට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා මොකද අපේ network එකේ speed slow වෙන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන් ඉතින් මෙන්න මේක නැති කරගන්න තමයි අපි designated routers පාවිච්චි කරන්නේ designated routers ඒ වගේම backup designated routers කියන පාවිච්චි කරන්නේ මෙන්න මේක මඟ අරව ගන්න. ඉතින් මම මෙතනදී මේ ටික ආයෙ මස්සරයක් මේ විදිහට close කරලා ආයෙ මස්සරයක් මමගේ පළවෙනි diagram එක තිබුණ විදිහටම අරගන්න. අපි හිතමු දැන් මෙතනදී අපි හිතමු දැන් මෙයාත් ආයෙ මස්සරයක් online ආවයි කියලා අපි ඉස්සල්ලා තිබුණ විදිහටම තිබුණයි කියලා. අපි හිතමු මෙයා තමයි designated route එක. අපි හිතමුකෝ R2 එක designated route කියලා මම මෙයාව DR කියලා වෙනස් කරන්න. මෙයා තමයි designated route එක අපේ. ඒ කියන්නේ මෙයා තමයි අපේ designated route එක. එතකොට හදිස්සිය හරි මෙන්න මේ R1 එක down ගියොත් මෙන්න මේ R1 එක කියන්නේ මෙන්න මේ R1 කියන route එක down ගියොත් මෙයා මේ message එක යවන්නේ මෙයා මේ message එක යවන්නේ මෙන්න මේ R2 switch එකට route එකට විතරයි. R2 කියන route එකට විතරයි. මොකද මේකට හේතුව මෙයා designated route එක නිසා. ඉතින් එතකොට R2 වලින් මොකද කරන්නේ? හරි මම ගැන දැනගත්තා. ඊට පස්සේ මෙන්න මේ update message එක අනිත් switches වලට, අනිත් routers වලට මේ විදිහට බෙදලා දෙනවා. අනිත් routers වලට මෙන්න මේ විදිහට බෙදලා දෙනවා. කියන්නේ router 4, router 5, router 6, ඒ වගේම router 3 වලට මෙන්න මේ විදිහට යනවා. ඉතින් designated route එකක් තිබුණා මොකද වෙන්නේ? අපිට අපේ මෙන්න මේ තියෙන මේ loop එක නැත්තම් මෙන්න මේ අපේ ඇති වෙන මේ traffic එක අපිට manage කරගන්න පුළුවන් මේ network එක ඇතුලේ මොකක් හරි device එකක් down ගියපුවම වෙන traffic එක අපිට අඩු කරගන්න පුළුවන්.
එතකොට ඊළඟ එක තමයි backup designated route එක කියලා කියනවා BBR කියලා කියනවා මම මෙතනදී R3 එක backup designated route එක විදිහට අරගන්න හදිස්සි හැරි මේ designated route එක down ගියොත් හදිස්සි හැරි වෙන මේ designated route එක down ගියොත් එම ඊළඟට designated route එක විදිහට elected වෙන්නේ backup designated route එක නැත්නම් මේ BDR කියන එක තමයි ඊළඟ designated route එක විදිහට අරගන්නේ මේ විදිහට designated routers සහ backup designated routers election එකකින් තමයි තෝරගන්නේ මේ election එකකින් තෝරගන්නකොට ගොඩක් වෙලාවට මෙන්න මේ routers වල priority එක routers වල priority එක තමයි මේ කට්ටිය check කරලා බලන්නේ ඉතින් higher priority එකක් තියෙන route එකක් නේද higher priority value එකක් තියෙන route එකක් නම් OSPF higher priority එකක් යාට තියෙනවා නම් මෙයා ඒක designated route එක විදිහට බාර ගන්නවා. හැබැයි හදිස්සිය හරි අපි 0 කියන මේකේ ගොඩක් වෙලාවට ඉන්නේ default priority value එක. Routers වල තියෙන මේ default priority value එක තමයි 1 කියලා කියන්නේ. අපි හදිස්සිය හරි මේක අපි 0 කරොත් එහෙම අපි මෙන්න මේ priority value එක අපි 0 විදිහට වෙනස් කරොත් එහෙම එතකොට මොකද වෙන්නේ? ඒ route එකකට ආයේ designated හෝ නැත්නම් backup designated route එකක් විදිහට වෙනස් කරන්න බැහැයි කියන කියන්නේ අපි නියන් disable කරලා දානවා. ඒ අර designated route එකක් වෙන්නත් බැහැ. Backup designated route එකක් වෙන්නත් බැහැයි කියන එක. ඒ කියන්නේ number 0 කරොත් එහෙම ඒකේ විදිහට වෙනස් වෙනවා. ඒ වගේම තමයි අපි මෙතන මීට වඩා වැඩි priority value එකක් දැන් මෙතන මම කියනවා කියේ default 1 නේ. අපි මේ routers වල priority value එක වෙනස් කරොත් එහෙම ඒක route එක 100 වගේ මේ විදිහට 100 විදිහට වෙනස් කරපු route එක තමයි අපි designated route එක විදිහට ඒ කියන්නේ election එකකින් මේ කට්ටිය තෝරගන්නේ. ඒ කියන්නේ designated ඒ කියන්නේ higher priority එකක් තියෙන route එක තමයි මෙතනදී තෝරගන්නේ. ගොඩක් වෙලාවට අපි පාලවිනියටම අපේ topology config කරනකොට ගොඩක් වෙලාවට මේ කට්ටිය route ID එකක් මෙතනදී check කරලා බලනවා. ඒකට හේතුව පාලවිනියටම තියෙන route එක topology එකේ තියෙන route එක තමයි ගොඩක් වෙලාවට මේ කට්ටිය mainly select කරන්නේ. මොකද ඒකට හේතුව හැම එකකම value එක එක වෙන නිසා. මේ හැම එකකම value එක එක වෙන නිසා කියන්නේ priority value එක එක වෙන හින්දා එයා route ID එකේ highest route ID එකක් තියෙනවා නම් එයාව select කරගන්නවා. Designated route එක විදිහට හැබැයි අපි priority එක වෙනස් කරාට පස්සේ එයා highest priority value එකක් තියෙන route එක තමයි මෙතනදී තෝරගන්නේ designated route එක විදිහට මම මේ විතර example එකක් තවත් අරගන්නම් මම මේකෙදි වෙනස් කරන්නම් මේ දේවල් ටික delete කරගෙන මේ විදිහට delete කරගෙන මම router 5 එකේ priority එක මේ priority value එක අපිට යන්න පුළුවන් 0 වල ඉඳන් 255 වලට එනකන් අපිට priority එක දෙන්න පුළුවන් මෙතන ඉඳන් 0 වල ඉඳන් 255 වලට එනකන් අපිට priority එක දෙන්න පුළුවන් මම කියන්නම් මෙතනදී R5 වල priority එක 100 R6 වල priority එක 150 මම මේකේ priority එක අරගන්න 130 කියලා R2 එකේ priority එක 130 කියලා අරගන්න හදිස්සියවත් දැන් මෙතනදී අපි අරගත්තොත් එහෙම මෙයාගේ designated route එක විදිහට මෙයා elected කරගන්නේ මෙන්න මේක. يعني මෙයා මෙතනදී තෝරගන්නේ යාගේ designated route එක විදිහට මේ network එකේ designated route එක විදිහට R6 එක තමයි තෝරගන්නේ designated DR එක විදිහට තෝරගන්නේ R6 route එක. ඊට පස්සේ backup BDR එක විදිහට තෝරගන්නේ ගොඩක් වෙලාවට මෙතනදී R2 එක ඒකට හේතුව 130ක් මෙතනදී priority value එක වෙන නිසා මෙතනදී BDR එක විදිහට මෙයා තෝරගන්නේ R 2 කියන route එක R2 කියන route එක තමයි මෙතනදී BDR විදිහට නැත්නම් backup designated route එක විදිහට තෝරගන්නේ. අදිස්සිය හරි DR එක down ගියොත් ඒ කියන්නේ designation route එක down ගියොත් එයා එතකොට කෙලින්ම BDR එක DR එක විදිහට වෙනස් කරගන්නවා. ඒ වගේම මෙතනදී මේ 100 කියලා දීලා තියෙන R5 එක BDR එක විදිහට වෙනස් කරන කියන්නේ backup designated route එක විදිහට මෙයා මෙතනදී මේක change කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි කතා කරා මෙන්න මේ තියෙන අනිත් devices ඒ කියන්නේ හදිස්සි හරි දැන් අපිට දැන් මෙතන මේ R3 තියෙනවා R4 තියෙනවා තව R1 router එක ඉතුරු වෙලා තියෙනවා මෙන්න මේ routers වලට මොකද්ද කියන්නේ මේ කට්ටිය කියනවා DROTHER නැත්නම් DROTHER කියලා කියනවා නැත්නම් DR other කියලා කියනවා කියන්නේ designated routers others ඉතින් මේවා full synchronization එකක් නැත්නම් මේවා fully communicate කරන්නේ නැහැ devices උත් එක්ක R මෙතනදී නම් අපි දැන් මෙතනදී designated route එක විදිහට අරගත්තේ R6 එක මෙතනදී R6 එකත් එක්ක තමයි මේ හැම device එකක්ම communicate කරන්නේ මොකද ඒකට හේතුව designated route එක R6 නිසා මේ අනිත් R4 උනත් communicate කරන්නේ R6 එක විතරයි මේවා communicate කරන්නේ නැහැ R5 හරි නැත්නම් R1 හරි නැත්නම් R3 එක්ක මේ මෙන්න මේවා
R4 කියන්නේ අනිත් routers designated කියන්නේ DR routers communicate කරන්නේ නැහැ. يعني designated DR router routers උත් එක්ක يعني DR router කියන්නේ router කියන්නේ DR other routers communicate කරන්නේ නැහැ අනිත් DR other routers උත් එක්ක. එතකොට DR other කියලා කියන්නේ මෙන්න අපේ designated value එක يعني designated එකක් විදිහට තෝරගත්තේ නැති අපේ සාමාන්‍ය normally තියෙන routers අපි DR other routers කියලා කියනවා. ඒ වගේම තමයි තවත් දෙයක් අපි හදිස්සි හරි මෙන්න මේකදී down ගියොත් එම 150 එක down වෙනවා. මේක DR එක නෙවෙයි designation route එක down ගිහිල්ලා මෙතන designated route එක 130 එක DR එක විදිහට වෙනස් වෙනවා. ඒකට මෙයා DR එක නෙවෙයි. මෙයා down වෙනවා. මෙයා DR එක විදිහට වෙනස් කරගෙන මෙයා BDR එක විදිහට වෙනස් කරගන්නවා. මෙතනදී OSPF මේ preempt කියන එක පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙයා ආයෙම අස්සරයක් up වුණා කියලා මෙන්න මේ 150 කියන එක up වුණා කියලා වැඩක් නැහැ. මෙයා මේ 150 කියන එක ආයෙ ඉලෙක්ට් කරන්නේ නැහැ. මෙයා ඉලෙක්ෂන් එකකට යන්නේ නැහැ. මෙයාව DR එක විදිහට වෙනස් කරන්න කියලා. ඉතින් ආයමස්සරයක් මේක අර බූට් එකකට පස්සේ සාමාන්‍ය රීබූට් එකක් ඒ වගේ දෙයක් වුණත් විතරයි ආයමස්සරයක් මේ 150 කියන එක නා يعني මුළු network එකම රීබූට් එකක් වුණත් විතරයි මේ 150 කියන එක නා ආයමස්සරයක් තෝරගන්නේ. එහෙම නැති වුණොත් DR එක විදිහට ඉලෙක්ටඩ් වෙච්ච R2 එක ඒ විදිහටම තියෙනවා. ඉතින් අදට මට ඔයාලත් එක්ක කතා කරන්න ඕනුනේ මේ ටික DR BDR සහ DROTHER ගැන. ඉතින් අද මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. හැමෝටම good luck. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු.